අයිබෝවේවා සුබ දවසක්. මේ වගේ වීඩියෝ කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටියා. නමුත් මේ වගේ දේවල් කතා කරලා කිව්වට පස්සේ නොකිය ඉන්න බෑ. මේ කතාව මේ විදිහට කියන්නම ඕනේ. කුවෙට් එකේ ඉන්නවලු බඩදරු අම්මා කෙනෙක්ගේ වෙස් කත්ත පට්ට හිර දෙනක්. හරිද? මෙයා ගහලා දෙනවා සුපිරි ගේමක්. හරිද? මෙයා වැඩිපුරම මෙයාගේ ගේම් එකට සම්බන්ධ කරගන්නේ කුවෙට් එකේ අකාම නැති කට්ටිය කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙනකොට අවුවෙච්ච කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මට එන් එක්කෙනෙක් සම්බන්ධ වුණා කතා කරන්න. හරිද? ඉතින් මෙයා කොහොමද මෙයාට සෙට් වෙලා දෙන්නේ කියලා මම ඔයාලට කෙටියෙන් කියන්නම්. TikTok එකේ ඉන්නවලු අපි ළඟ ජොබ් තියෙනවා ඕන කෙනෙක් කතා කරන්න කියලා කියන කෙනෙක්. හරිද? ඉතින් මේ කෙනාගේ මාර්ගයෙන් මේ කෙනා තමයි එක්තරා කාන්තාවකට නම්බරේ දීලා තින්නේ. ඊට පස්සේ ඒ කාන්තාව කතා කරලා තිනවා මේ හොර දෙනට. හරිද? ඉතින් මේ හොර දෙනට කතා කරාට පස්සේ ඊට පස්සේ මේ දැන් ඉතින් කොහොමත් මේ රටේ අකාම නැතුව ජොබ් එකක් කරන්න බෑ. ඒක නීතිමය තහනම්. හරිද? හොඳට මතක තියාගන්න. කවුරු හරි අකාම නැති කෙනෙක්ව කාමරයක තියන් ඉන්නවා නම් හරි නැත්තම් කාමරයක නේද තියාගෙන ඉන්නවා නම් හරි අනේ සමාවෙන්න එහෙම කිව්වට මේ නැත්තම් වාහනවල දාලා එහෙම අරයි යනවා නම් හරි නැත්තම් ඒගොල්ලොන්ට රැකියාව හොර හෝ රැකියාව හොයලා දෙනවා කියන එක හරිද? ඒක නීතිමය තහනම්. කුවෙට් රටේ නීතියට අනුව තහනම්. එතකොට ඒ දෙපාර්ශ්වයේම අත්අඩංගුවට ගන්න පුළුවන්. හරිද? ඒකට ලැබෙන දඩුවම දන්නවද? හොයලා බලන්නේ. ඒ හින්දා. හරිද? කොහොම හරි මේ කාන්තාව කියලා තියෙනවා හරි නංගි මම ඔයාලට ජොබ් එකක් හොයලා දෙන්නම්. මේ මම ළඟ වැඩ කරන ගොඩක් කට්ටිය ඉන්නවා. මේ මම මෙහෙම දෙයක් තමයි කරන්නේ. මම සාමාන්‍යයෙන් කුවෙට් රටේ කාන්තාවන්ගේ ඔෆිස් තියෙනවා. ඒ කට්ටියගේ ඔෆිස් වලට තමයි ඕගොල්ලන්ට දාන්නේ. ඕගොල්ලන්ට ඉතින් අකාමත් නැහැනේ. ඒ වගේ තැන් වල වැඩ කරන්න ඕගොල්ලන්ට කාඩ් එකක් හදන්න ඕනේ. ඉතින් මේ කාඩ් එකක් හදනවා කියන්නේ මෙතන තියෙන ලොකු කතාවක්. ඒක මට කියන්න බෑ. කියන්න බැරි මොකද? ඒක මේ රටේ නීතියට අනුව තහනම්. හරිද? එහෙනම් අන්න එතනත් ලොකු වංචාවක් මෙයා කරනවා. හරි? එහෙම ලොකු වංචාවක් මෙයා කරනවා. ඊට පස්සේ කොහොම හරි මේ අකාම නැති කෙනෙක් මෙයාට කතා කරලා අනේ යක්කේ මට ජොබ් එකක් හොයා දෙන්න කියලා. ඊට පස්සේ කොහොම හරි මෙයා කියලා දෙන මේ කාඩ් එකේ කතාවක්. ඊට පස්සේ කාඩ් එක හදන්න මෙච්චරක් ඕනේ කියලා කොහොම හරි සල්ලි හොයා ගන්න කියලා ගොඩක් දවස් නෑ සතියයි මේ ගේමට ගිහිල්ලා තියෙන්නේ. හරිද? සතියයි කොහොම හරි නිතරම කෝල් අරගෙන. ඉතින් මෙයා රඟපාලා තියෙන්නේ බඩදරු අම්මා කෙනෙක් වගේ. කතා කරනකොට කියනවලු අනේ මට වමනේ යන්න වගේ ඔක්කාර වගේ චුට්ටක් ඉන්න නංගි මං ගිහලා දෙයි කෑල්ලක් කපාගෙන එන්න. එහෙම කියලා අර කෙනාගේ විශ්වාසය දිනා ගන්න කතා කරලා තියෙනවලු. හරිද? ඉතින් කොහොම හරි ඊට පස්සේ මේ කෙනා කියලා තියෙනවා අක්කේ ඔයා ඉන්න තැන ලොකේෂන් එක දාන්න මම එන්නම් සල්ලි අරගෙන. දැන් ඉතින් අකාම නැති කෙනෙක්ව මෙහි අන්දනවා කියන එක හරි ඊසි වැඩක්. මොකද ජොබ් එකක් නැතුව කාමරේට ඉන්නකොට ලංකාවේ ඒ මිනිස්සුන්ගේ පවුල් ප්‍රශ්න තියෙනවනේ. අකාම නැහැ කියන්නේ නීතිමය ප්‍රශ්නයක්. හරිද? නමුත් ඒ ලංකාවේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ. පවුල් ප්‍රශ්න තියෙනවා, ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඔක්කොම ලංකාවේ අසරණ මිනිස්සුනේ ඉන්නේ. කවදාකවත් පෝසත් කෙනෙක් කියලා රටේ දුක් විඳින්නේ නැහැනේ. ඒ හින්දා ගෙදර ප්‍රශ්න ඇති. හරිද? එහෙනම් කොමාරි ජොබ් එකක් හොයන්න කොමාරි දිනාල 300කට වැඩි මුදලක් කොමාරි මට කතා කරපේනවා කිව්වා. මෙයා ඉල්ලන ෆොටෝ එකක් කොමාරි මෙයා ළඟදී වෙලා ෆොටෝ එකක් ගහලා යවලා මෙයා මේක පෑදිලි නෑ කොමාරි යන්නේ ස්ටුඩියෝකට ගිහලා ගහලා එවන්න කිව්වලු. එයා මේ කට්ට දවාලේ තැන් තැන් වල ස්ටුඩියෝක් හොයාගෙන ගියාලු මේ ගිනි අවුවේ. හරිද? එහෙම තමයි මේ ජොබ් එකට ආස වෙලා කරන්න හදලා තියෙන්නේ කොමාරි මේ හොර කරපු කාන්තාවගේ ලොකේෂන් එක ඉල්ලවලු. එයා ලොකේෂන් එක දීලා නැහැ. නංගි ඔයා එන්න එපා මං එන්නම් කිව්වලු. මං ළඟ ගොඩක් කට්ටිය වැඩ කරන කට්ටිය ඉන්නවා කිව්වලු. ඉතින් ඔයගොල්ලන්ට වැඩ කරන් දෙන ෂර්ක් එකේ වගේ ඔෆිස් වල මේ කුවෙට් කාන්තාවන්ගේ ඔෆිස් තියෙනවා. ඒවැ ඉතින් ඒක සුද්ධ පවිත්‍ර කරලා තේ කෝපියක් හදලා දෙන්නේ. එහෙම තමයි තියෙන්නේ කියලා කොහොමාරි අත්තේ තියන්න ඕන උඩම තියලා. ඉතින් අර කාන්තාවන්ටත් ඉතින් මේ වගේ දෙයක් වම්බසේ අහු වෙනවා. රැවටෙනවා. ගොඩක් කට්ටිය රැවටෙනවා. ඉතින් අර ළමේ කම්මන්න ඉන්නවා කම්බසේ යකෝ බඩදරු අම්මා කෙනෙක් මෙහෙම බොරු කරනවා කම්බ ඔයිට වැඩි බොරු කරනවා ඉතින්. නමුත් මෙහෙම බොරුවක් කරනවා කම්බ කොහොම හරි
දිනා 300කට වැඩි මුදලක් අතේ තියාගෙන මෙයා ඇහිලා තියෙනවා. එනකොට මෙයා මාක්ස් එකක් දාලා තියනවලු. ඉතින් මේ කුවෙට් ජාතිකයට ඇඳුමට සමාන ඇඳුමක් තමයි හිජාබ් එකක් එහෙම දාලා මූණ වහලා මාස් එකක් දාලා හිටියලු. කොමාරි මෙයා කියලා දිනවා මේ මම මේ ෆැමිලි ඉන්නේ කියලා. හරිද? මගේ මහත්තයා ඉන්නවා, හස්බන්ඩ් කෙනෙක්. එහෙම කියපු කාන්තාව ඇහිලා දෙන ටැක්සි එක. හරිද? ටැක්සි එක ඇහිලා තියෙන ඉතින් ටැක්සි අතරේ තව දෙන්නෙක් ඉඳලා තියෙනවා. මෙයාත් එක්ක 3 දෙනයි. ඊට පස්සේ මෙයා වාහනේට නැග්ග වෙලා ඉඳලා අරගොල්ලත් එක්ක එච්චර කතා කරන්නේ නැතිලු. කොමාරි අර කාන්තාවටත් කතා කරන්න විලා තිබිලා නැහැ. මොකද ඒකේ නම් දුර කතන ඇමතුකම තැයි ඉඳලා තින්නේ. එයා කියලා තිනවා මේ අර ඔෆිස් එක කෙනෙකුට කතා කරනවා වගේ. එහෙම කතා කරලා මෙයා ලොකු නවට්ටියක් රඟ දක්වලා තිනවා. ඉතින් කුවෙට් එක එක්තරා ප්‍රදේශයකට අරන් ගිහිල්ලා තිනවා. එතනදී කියලා තිනවා පොඩ්ඩක් ඉන්න මේ ඕගොල්ලෝගේ වැඩ කරන තැන ඔෆිස් එකට මෙතන කට්ටියක් ඉන්නේ. ඒගොල්ලන්ට පොඩ්ඩක් කියලා මෙයා ෆයිල් එකකුත් එතන ඉඳලා පිට වෙලා මේගොල්ලෝ තව දැනකට එනවලු. ඒ එන සීමාව තුළ අර කාන්තාවගේ අතේ තියෙච්ච මුදල් ටික මෙයා ගන්නවා. හරිද? මුදල් ටික අරගෙන මෙයා ඇත්තදී ලොකු සීන් එකක් දානවා. අනේ මෙතන ඩිනාරිකේ රූපකේ නිස්ස කියලා තියෙන්නේ. මේවා 10 20 කවල වලින් දෙන්නේ නැහැ. මේවා කොහොමද මැඩම් කෙනෙකුට දෙන්නේ? එහෙම කියලා තියෙනවා. කොහොමාරි පරවාණියකට ඇහිලා තියෙනවා. පරවාණියකේ ලුණුවයි කටකලඟ ඔය අලුතෙන් දාපු ගොඩක් කට්ටිය දාන්නවා. ඔතන වාහනේ නවත්තලා මෙයා ගිහිල්ලා දෙන ඔතන උඩ තට්ටුවට යන්න පුළුවන්. ගිහිල්ලා පොඩ්ඩක් ඉන්න, ඔයාට ඔතන තමයි වැඩ කරන්න තියෙන්නේ කියලා බල්ලා එන්නම් කියලා ගිහිල්ලා තිනවා. ගිහිල්ලා මෙයාට කෝල් එකක් දීලා කවලු, නංගි එන්න මෙතන ඔෆිස් එකක් තියෙනවා, ඔයාට වැඩ කරන්න පුළුවන් තැනක් ඇවිල්ලා එන්න කතා කරගන්න කියලා. ඉතින් මේක නා කියපු විදිහට මෙයා උඩට ගිහිල්ලා තිනවා. උඩට ගිහිල්ලා හෙව්වත් මේ කාන්තාව එතන ඉඳලා නැහැ. හරිද? ඊට පස්සේ කොහමද තව පිරිත් පුද්ගලෙක් හම්බෙලා තියෙන, එයාගෙන් අහුවා පස්සේ එයා කොල් මෙතන එහෙම දේවල් නැහැ කියලා. ඊට පස්සේ මේ කාන්තාව එළියට ඇහිලා බලනකොට අර ටැක්සියත් නැහැ, අර කාන්තාවත් නැහැ. කෝල් එකක් යවවලු, ෆෝන් එක බ්ලොක්. හරිද? ඉතින් මේ සතියක් ඇතුළ කාල සීමාව තුළ තමයි මේ දේ කරලා තියෙන්නේ. මෙයා රඟපාන්නේ බඩදරු අම්ම කෙනෙක් විදියට. මෙයාගේ අන්වර්ථ නාමය දිනවා ඊමෝ එක රන්දි කියලා. දැන් අර වාහනේ දලා තියෙන ලංකාවේ දෙන්නෙක් නම් ඒ දෙන්නගෙත් සල්ලි වංචා කරලා ඇති අනිවාර්යෙන්. මේ වගේ පට්ට හොරකමක් ගහන ගෑනු කෙනෙක් ඉන්නවා. කුවෙට් රටේ සේවය කරන ඕගොල්ලෝ දැනුවත් වෙන්න අපිට මේ රටේ නීතිමය ප්‍රශ්න වලට කතා කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඕගොල්ලෝ දැනුවත් කරන්න. මේ වගේ පට්ට හොර දෙනක් ඉන්නවා මෙන්න මේ කුවෙට් එකේ. පුළුවන් නම් ඔය කාන්තාව හොයාගන්න උදව් කරන්න. මොකද ඊමෝ නම්බර් වලින් කොච්චර කෝල් කරත් ඒක නා බ්ලොක් කරනවා. එන්නකොටම බ්ලොක් කරනවා. ආයි කෝල් එකක් කතා කරන්න තියන්නේ නැහැ. මෙයාගේ ඊමෝ එකේ අනුවර්ත නාමය රන්දි. මෙයා තැමිලි ඉන්නවා කියලා තියෙන්නේ. ඉතින් මෙයාට ළමයෙකුත් හම්බෙන්න ඉන්නවලු. පොඩ්ඩක් මෙන්න මේ හොරකම කරන මේ වංචාව කරන කාන්තාව හොයාගන්න අපිට උදව්වක් කරන්න. මොකද මේ වගේ තව කෙනෙකුට උනෝතින් ඒක ලොකු අපරාධයක්. මොකද කවුරුත් මේ ඇහිලා ගස්වලින් සල්ලි කඩන්නේ නැහැ. ඉතින් මේ දිනාර 300කට වැඩි මුදල මෙයා හොයාගන්න අතේ කනේ කරිතෙච්ච බඩු ටිකත් උගස් තියලා තියෙනවා. පොලියටත් සල්ලි අරගෙන තියෙනවා. ඇයි මේ රැකියාවක් හොයාගන්න බලාපොරොත්තුෙන් තමයි මේ දේ කරලා තියෙන්නේ. මොකද මම වගේම මේ කුවෙට් එකේ ඕගොල්ලෝ දුක් මහන්සිලා තමයි සල්ලි හම්බ කරන්නේ. ගස්වලින් කඩන්නේ නැහැ. හරිද? ඉතින් මේ කාඩවත් තැමිනිල්ලක්වත් දාන්න යන්න විදියක් නැහැ. මේ මනුස්සයන්ට අකාම නැහැ. හරිද? ඉතින් තව කෙනෙක්ව මේ වගේ දේවල් වලට අහුවෙන්නේ නැති වෙන්න වැඩ කටයුතු කරන්න ඕගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ පට්ට හොර දෙනකට මේ රටේ ලැබිය යුතු දඬුවම දෙයි. මොකද හොරුන්ට, මංකොල්ලකාරයන්ට, වංචාකාරයන්ට, බොරු කියන උන්ට ආභස නැහැ. මොකද මේ අල්ලා දෙවියෝ සත්තයි. දන්නවද? උඹලා මේ රටේ ඇඳුම ඇඳගෙන අබාය දාගෙන හිජාබ් එක දාගෙන ඒ දේවල් කරනකොට පරිස්සමෙන්